Abhiras Tritva Ghataneya. The Abhi secret of the triple murder. Horns Mahatmya? Horns Mahatmya? Soba sampann taruna kantavak. Kauru dobe? Horns Mahatmya? මා විවාහක ධනවත් වංශවත් තරුණියක්. ඔව්. ඔබ දෙපයට දමාගෙන තියෙන 2.50 සෙරප්පු දෙකෙන්ම ඔබ ධනවත් තරුණියක් බව ඔප්පු වෙනවා. ඔව්. ඒ වගේම ඔබ සේවිකාවක නොමැතිව තනිවම පැමිණීමත් බෙල්ලේ කොටා ඇති පච්චාවත් ඇඳ සිටින විකාර ඇඳුමත් ඔබ වංශවත් පවුලකට අයත් කෙනෙක් බව පෙන්눔 කරනවා. මේ මිනිහව රවට්ටන්න බැරි වුණානේ. හොන්ස් මහත්මයා. මා කියන දේ අසන්න. මොකද්ද? මා කියවේ මා ඉස්සර ධනවත් වංශවත් තරුණියක් බව. නමුත් දැන් ඉන්නේ පහත් අදහස් දරන රස්තියාදු සමාජයක. එහෙම නේද? නෑ නෑ නෑ. මං අසරණ ඕන කෙනෙක්. නමුත් මගේ අදහස් තාම උසස් වංශවත්. ඔව් ඒක පිළිගන්න පුළුවන්. ඒකනේ ඔය බෙල්ලි මැඩියෙකුගේ පච්චයක් කොටාගෙන තියෙන්නේ නේද? මේ ගල්ලාද රවට්ටන්න බෑනේ. හොන්ස් මහත්මයා. ඔබගේ ළඟට ඔබේ පිහිට පතා ඔබේ සරණ පතා ඔබේ අත පතා පැමිණි සොඳුරු යුවතියකට ඔබ සලකන හැටද මේ? අහෝ! පිරිමින් මේ තරම් චපලද? කවාකාරද? සිලින්ඩාකාරද? අටපට්ටන්ද? බොහොම සිත් ඇදගන්න සුළු කතාවක්. මෙනවිය කරුණා කරලා මේ ටික අහගන්න. ඔබ කොතරම් වෙස්මාරු කරගෙන මාව රවටන්න හැදුවත් ඔබේ දකුණු උඩුහක්කේ ඇති ජීවිතේට මදින් නැති නලදත සංගවන්න බෑ. එම නිසා ඔය දාගෙන ඉන්න කාන්තා ඇඳුම් ගලවලා මගෙන් කන පලා ගන්න නැතුව එළියට වරෙන් මෝඩ ඩොක්ටර් මැට්සන්. වච්චික බෑදරු ලොකා අයියෝ. ඔබ කොතරම් වෙස්මාරු කරගෙන මාව රවටන්න හැදුවත් ඔබේ දකුණු උඩුහක්කේ ඇති ජීවිතේට මදින් නැති නලදත සංගවන්න බෑ. එම නිසා ඔය දාගෙන ඉන්න කාන්තා ඇඳුම් ගලවලා මගෙන් කන පලා ගන්න නැතුව එළියට වරෙන් මෝඩ ඩොක්ටර් මැට්සන්. වච්චික බෑදරු ලොකා අයියෝ. දැන් බැරි වෙලාවත් ඔබ ඇත්තටම තරුණියක් කියලා මම රැවටුණා නම් ඔබ මොකද්ද කරන්නේ වැට්සන්? මොනවද ඉතින්? ගාන කපාගත්තා. හිතෙන්නම් අයියා කිව්ව මාරුණා. මොනවා වුණත් ඔබේ රඟපෑම නම් විශිෂ්ටයි ડોක්ටර් මැට්සන්. Thank you. ඔබ ගැන නොදන්න කෙනෙක් නම් හොඳටම රැවටෙන්න ඉඩ තිබුණා. එහෙමකෙක් පරවත්තා තමයි එන්නේ. ගානකොත් කපාගෙන. ඔ yes. උදේ අසරණිය. වෙන කවුරුත් නෙමෙයි. අපේ ඉන්ස්පෙක්ටර් ආරා. ඔව්. රැවැට්ටුව රැවැට්ටිල්ල කොහොමද දැල්නවද? පොරදම් බලන් ඉන්නේ. සෝෆී තරුණියක් සමග හෙට නිවාඩුවක් දාලා අයර්ලන්තේ ඇවිදින්න යන්න. අවපාසරණ නිලධාරියා. ඕ මොනවා කරන්නේ ඉතින්? ඒ වගේම තමයි. ඊයක් කඩාගත්තද මිනිහාගේ? ගෙඩිපව් 50ක්. ඔබ හිතනවද ડોක්ටර් මැට්සන් කෙනෙක්ව රවට්ටලා අරගන්න මුදල් ඔබට පළ දෙයි කියලා? මට කෙසේ වෙතත් මෑන්ට පළ දීලා නැණි මේ සල්ලි. ඒකනේ මිනිහගේ මජාවේ. අවුරු හරි ලයිසන් නැතුව ගිය කරත්තකාරයෙක්ගෙන් ගත්ත සල්ලි වෙන්න ඇතිනේ. ඒකයි ડોක්ටර් මැට්සන් ඒක වෙනම කතාවක්. මම කියන්නේ වංචා කරලා ගත්ත සල්ලි ඔබට පළ දෙන්නේ නැහැ කියලයි. කවුද කියන්නේ? ඕ බොරු කතා මිස්ටර් හොන්ස්. ඕ යස්. හොඳයි. බොරු නම් මං ඔප්පු කරලා පෙන්නන්නද ඕවා පරිසම් දෙනවා කියලා. හා ඔප්පු කරනවා. අයියෝ. හරි. හරි. එහෙනම් ඔන්න ඔප්පු කරනවා. හරි. මචං ඉන්ස්පෙක්ටර් ලොස්ටඩ් ආරොන්. දැන් ඔය අල්මාරිය අස්සට වෙලා මේ කතාව අහගෙන හිටියා හොඳටම ඇති. එමු බලන්න එළියට. මල අදී ගොඩනේ. අනේ අනේ මැට්ටෝ. මාව රවට්ටලා සල්ලි ගත්ත නේද? දෙන්නම් බලන්න. ගම්මෙහාට මගෙන් ගත්ත පවුම් බලහ. ගම්මෙහාට.
දැන් මොකද කියන්නේ ડોક્ટર මැට්සන් දැන් ඒ සල්ලි පළ දෙයිද ඈ මොහිනාවෙන් අයියෝ 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 ඈ මොකෝ පළ දෙන්නේ නැත්තේ ඈ මංගේ පවුම්පණ ඉවර වෙනකන් බඩකට පුරා කාලා ජොලි කරලා යාවි ආ කවුද කියන්නේ පළ දෙන්නේ නැහැ කියලා पाले नहीं मैं हो जो भी जंगे पाऊं पन है ले लेते मर्डर आजो 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 मुखो पाले देने नहीं मांगे पाऊं पन है इवर वे नगं बड़ा काटा पूरा काला जोली कर रहा है यार काऊ तो क्या ले पाले देने नहीं किया पाले नहीं मैं हो जो भी जंगे पाऊं पन है ले लेते मेट्रो मेट्रो उम्बा उम्बा माँ बा क्या बा माँ बा दर्जन लोग बा कौन ने बा क्या ने लोग का बालपा मचा हूँ माँ बा बाप पा मला के ले हटे निवाडू आगू दम मने बा बाप पा मला के ले एक ने एक ने मचा आजा ओ करंग निपा मचा आरामी दम गिंग निवाडू आ कैंसल कर बा අද බාප්ප මලා කියලා ආපු ආරංචිය වැරදීම බාප්ප මලා නොවේ බාප්ප ඉපදිලා තියන්නේ අදයි කියලා අමන්නේ අමන්නේ මට ඕක ගානක් නෑ බං ඔව් ඉතින් ඔබට ඕක ගානක් වෙන්නේ කොහොමද මාසෙකට වතාවක් දෙවතාවක් කාන්තාවට රැවටෙන ඔබට ඕක මොකක්ද ඇත්ත මචං දොරනෝක මට වෙලා තියන්නේ මං අවංග වැඩි මචං ඒක වෙලා තියන්නේ अरे केले मागे हादवत पिरिमेदला कथा करपु गमन मड बग्गाल बबुआ उनु वेनवा मारो इदि मडन दन्ने म नतुव पर्सकट आत यनवा ओगने वेडे लीट पस्सेवत ओब कांतावंत अहुनोवी हिटियो तमा होंदे ओबे वृत्तीय गौरवय आरक्षा करगेनुमट एत्त मजा साधी गत्त मातोक हमदाम इतनवा नमुत मजा नमुत गौन रेद्दा देक्क गमन इन्ने कोहेद करन्नी मोनवाद तमुन कौद एवा ओक्कोम अमतक वेनवा नेद මං හිතන්නේ මචං ඒකට තමයි නියම පිරිමිගම කියන්නේ නේද මචං ඇත්තටම නියම පිරිමිගම නෝ මන්ද ඒකනම් අපි නම් ඕකට කියන්නේ සෙවල කෙහුලයි ගම නේ ආ හරි හරි දැන් ඒවයින් වැඩක් නැහැ මැට්ටා ඈ මචං ඔබ මට පවුම් 50 ಜಾති ಜಾතිත් නෑ හොඳේ ಜಾති ಜಾතිත් ආ සුනකෙක් වෙලා ඕව උඹට ගෙවන්න වෙනවා මචං මොකද මතක තියාගන්නවා ඕ මං ලැබෙන ආත්මෙ බල්ලෙක් උනත් වෙන්නේ හොඳ වැදගත් මහත්මේ ගාව මිසක් තවත් බල්ලෙක් ගාව නෙමෙයි ඔයස් ඔබ 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 කොහොමද දන්නේ මං ලැබෙන ආත්මෙ සුවර් එකටම බල්ලෙක් වෙලා ඉපදෙනවා කියලා ඈ මං විතරක් ඇයි ඔය උඹ දන්නේ ट्रिपल मर्डर पाउन पनाकुत वियदां करगे न पाउन दाह कवितर बाइट वेच्च इंस्पेक्टर लोस्ट्रियाट आरों आपहु सुपुरुदु सेवा स्थाने टावा मेरिच्च बाप वेनुएं कियल दापु दवस हते निमाडुव कैंसल करगात्त इंस्पेक्टर लोस्ट्रियाट आरों आयन चीतरे दिदिहा एहक करलवत बेलुवे न तप्पर पैय गणन बवट हरि पैय दिन गणन बवट परिवर्तने वेमिन दिन सति बवट पेरली गोस सियलु मतकयन काले वैली तलायट सेंगवी किया मे अतरतुर बटहिर आयरलांते बेसुनु केदवाचक पिलिबंदव स्कॉटलैंड यार्ड पोलीसियट पैमिनिल्लक लबुना मिस्टर होन्स होंदट अहगन्नवा हरिद बटहिर आयरलांते පරණි සිටු මාලිගයක ත්‍රිත්ව මිනී මරුමක් සිද්ධ වෙලා තියෙනවා හරිද ආ ඒ කියන්නේ තුන් දෙනා එකට මිටි බැඳලා වෙඩි තියලාද නැත්නම් එක මිනිහෙකුට දීපු ත්‍රිත්ව එන්නත විස වෙලා මැරිලාද මේ වාචාල කටෝ හරි හරි මචං ඔන්න මං කටවෙවයි මචං මැට්ටා ඈ මචං මේක විහිළුවකට ගන්න එපා තේරුණාද හරි මචං සීරියස් කේස් එකක් හරි සිටු පවුලේ අම්මා තාත්තා සහෝදරයා මේ තුන් දෙනාම එකතන මරලා දාලා සිටු දියණිය පමණක්ගේ සිටු මාලිගයේ තනි වෙලා ඈ වහාම ඔබ දෙදෙනා එහි යා යුතුයි දොරලෝ කොන්ස් මැට්ටා ඈ මේ මිනි මරුම කරපු අය හොයාගන්න එක ඔබට බාරයි දොරලෝ කොන්ස් ඕ අර තනි වෙලා ඉන්න සිටු දියණිය එයාගෙන මම බලා ගන්නම් කකමක් නැහැ නේ අර
ඕන දෙයක් කරගත්තට මට කමක් නෑ. Thank you. ඉක්මනින් මිනි මරු අල්ලගන්න එකයි මට කරෙන්න ඕන. මට වැදගත් ඒක. හරිද? ඔබ දෙදෙනාට මේ කොන්තරාත්තුව වෙනුවෙන් පවුම් 50,000ක මුදලක් ලැබෙනවා. අසරණ සිටු දියණිය තව ටිකකින් මෙහෙට එවි. හරිද? උඹලට පුළුවන් ඇයත් එක්කම දුම්රියෙන් යන්න. හරිනේ? හරි හරි හරි. ඔව්. එන මං ගියා. හරි හරි. වැඩේ රසට ගෙරෙන්න ඕන. හරියට හරි. හරියට ගෙරෙන්න ඕන. හරි හරි හරි. සම්මා සම්මා එළකිරි. ඔය දෙලකිරි. මචං දරලෝ කවි? ඈ? නිකන් හිතවන්. මම තරුණ සිටු දියණියක් සමග. කවුරු? සිටු දියණියක් සමග බං. මෑනියන් සහ එකම සොහොයුරා ඝාතනයට ලක්වීමෙන් අසරණව සිටි සිටු දියණිය ස්කොට්ලන්ඩ් යාඩ් පොලිසිය වෙත පැමිණීමෙන් අනතුරුව ඇය රහස් පරීක්ෂක දොරලෝ කෝන්ස් වෙත යොමු කෙරුණා. දැන් ඇයත් සමග ඇගේ මාලිගයට යන්නට පෙර ආතුව ඇයගෙන් කරුණු විමසන්නටයි දොරලෝ කෝන්ස්ගේ සූදානම. ඒ අතරේ ඩොක්ටර් මැට්සන් කට දෙපැත්තෙන් පෙරපෙර කුරුමානම් අල්ලන්නේ කෝටිපති සිටු දියණියකගේ ජම්මාන්තර උරුමකාරය වෙන්නයි. ඔබ ඉතා සුන්දර තරුණ වයසේ සිටින යුවතියක්. මෙවන් ශෝක ජනක ඛේදනීය අත්දැකීමකට මුහුණ දෙන්න තරම් ශක්තියක් ලාමක ඔබට තිබේයි මා විශ්වාස කරන්නේ නැහැ මෙනවිය. මට දැන් ජීවත් වෙලා බලක් නේ හෝට්ස් වාත්මිය. බලක් දිනවද නැද්ද කියලා ඔයා මගෙත් එක ජීවත් වෙලා බලන්න බෑ අයියෝ. මිනිස් ඝාතනයේ සිදුවන අවස්ථාවේ ඔබ කොහෙද හිටියේ මෙනවිය? මම්මගේ කාමරේ හිටියේ. ඔව් කුමක්ද කාමරේ ඉන්නකොට සිදු වුනේ? පස්සේ මොකක්ද උනේ? මං දොලගින් බලනකොට අම්මටයි තාත්තටයි අයියටයි තුන්දෙනාටම වෙඩි තියලා බිම වැදිලා හිටියා. හොඳයි, ඒ අවසන් අවස්ථාවේ ඔවුන් ඔබට යමක් කියන්න උත්සාහ කළාද? ඒගොල්ලන්ගේ කඩ පාකඩත් ඔබලයි තිබ්බේ. මුකුත් කිව්වේ නෑ. ආ, එහෙම තියෙද්දි තමයි අර බුදු අම්මෝ කියලා කෑ ගැහුවේ නේද? විශිෂ්ටයි විශිෂ්ටයි. ඒතනින් දැන්නේ බාවගේ නංගිගේ බෝයෝ. Of the secret of the triple murder. මම්මගේ කාමරේ හිටියේ. ඔව් කුමක්ද කාමරේ ඉන්නකොට සිදු වුනේ? එකපාරටම දෝංගල සත්‍යයක් එක්ක බුදු අම්මෝ කියලා කෑ ගන්න හැඬක් ඇහුණා. ඊට පස්සේ මොකක්ද උනේ? මං දොලගින් බලනකොට අම්මටයි තාත්තටයි අයියටයි තුන්දෙනාටම වෙඩි තියලා බිම වැදිලා හිටියා. හොඳයි, ඒ අවසන් අවස්ථාවේ ඔවුන් ඔබට යමක් කියන්න උත්සාහ කළාද? ඒගොල්ලන්ගේ කඩ පාකඩත් ඔබලයි තිබ්බේ. මුකුත් කිව්වේ නෑ. ආ,
එහෙම තියෙද්දි තමයි අර බුදු අම්මෝ කියලා කෑ ගැහුවේ නේද? විශිෂ්ටයි විශිෂ්ටයි. ඊතලින් දැන්නේ පාවන්ගේ නංගිගේ බෝයකෝ. අනේ හොන්ස් මාත්මයා. ඔව්. අපි ඉක්මන් කළා. තුම්රිය බලට ගියොත් නේද හොන්ද? ඔව් අපි ඉක්මන් කරලා යමු. අපි සූදානම් වෙන තුරු ඔබට පුළුවන් ඉන්ස්පෙක්ටර් ලොස්ට්‍රියඩ් ආරෝ මුණ ගැසී ඔහුත් සමග තුම්රිය බලට එන්න. අපි එතනදි මුණ ගැසෙමු. නේ නේ නේ. ඒ නංගි තනි බංගලෙම මේ කොහෙවත් යන්න ඕනේ නෑ මචං. ඔහොම ඉතින් බොහරින් කව්. ඈ? ඔව්. අනික ඉන්ස්පෙක්ටර් ලොස්ට්‍රියඩ් ඉන්නේ නේකව අපි විතර යන්න. මං ඔයාලත් එක්කම යන්න ඉන්න. හොඳයි. එහෙමනම් මද කොහොම රැඳි ඉන්න මෙනවිය. අපි සූදානම් වෙන තුරු. ආ මේ කරුණා කරලා ඔය අශ්ව කරත්තේ දකුණු පැත්තේ පාරෙන් යමු. මේ අපි කොහෙද යන්නේ? තුම්රිය කුලට නෙමෙයි නෙමෙයි යන්නේ. මචං මචං දුරලු ගමි. ඈ කොහෙද යන්නේ බබි? ඉස්තේසම තියෙන්නේ මේ පැත්තේ නෙමෙයි අයෙහිනේ. දැන් අපි යන්නේ රංගන ශාලාවකට. එහිදී අපි නාට්‍යයක් බලනවා. ඒක බලලා ඉවර වෙලා වෙලාව තිබුණොත් හෙට උදේ යමු මිනිවරුම ගැන සොයන්න. මචන් දොරලොක උඹට ඔල්ප මොරන්නන්ට බං. අරහෙන් පවු 50000ක්. මෙහෙන් මගේ අනාගත බිරිඳ. මේ සීරතම පයින් ගාලා නාට්‍ය බලන්න යන්න උඹට මං යන්න බං. වෙනට මං යන් උඹටයි ડોක්ටර් මැට්සන්. ඉන්ස්පෙක්ටර් ලොස්ට්‍රියඩ් ආරට වංචා කරලා උඹ ගත්ත පවුම් 50ට හරියන්න මිනිහා අපි දෙන්නටම අඹරපු ගුලියට උඹ අහුණාට මම නම් අහුවෙන්නේ නෑ ડોක්ටර් මැට්සන්. බලා ඉරාවදම මිනිහා ඇදුවේ පවුම් 50 වෙනුවට පවුම් 50000ක රස්තියාදුවක් අපට දීලා මේ නාටිකාංගනාව ලව අපිව වටේ යවන්න. ඒව කොහෙද මේ දොරල කොන්සෙක්. මාත් දැනගෙන හිටියා. මාත් දැනගෙන හිටියා. ඕ මම බැලුව උඹට මේක තේරෙයිද කියලා. ඕ මොකද වංගි දින් බවක් ඥාවෙන් ඉනාවෙන්නේ. ඒ උනාට මල්ලන් අර නංගි පවුනේ. එමෝ පවු පවු පවු